සල්ලි යදවනවා. මේ රටේ දුක් කෙරේ ජනතාවට හැමෝටම පැත්තෙන් එකක් දෙන්න. ඒක අපේ ප්‍රතිපත්ති. කවුද නලී කරින් හම්බ කරන්නේ? අනේ බේරුවා ඉන්න නලී මාත්‍යා කියන කෝටිපතිය. ඒ මිනිහා දෙලුවන් උපන්නේ තමුන්නාන්සලා අපිවත්. එයාගේ දුවද මගු කෙරේට කවුද කියේ? රාජ් පොලිසිය ලොකු මහත්තයාට ඉවල් ගුණතිලක මහත්තයා ජනාධිපති කොමිසමේ කිව්වන්න. මොකද්ද? කිව්ව ජයාර අංකලි සිරිම ඇන්ටි දෙන්නම ගියාලු මගුල් කෙරේ. මොන නෑකමද? වැලික් නෑකමද වෙන්නේ? ආන යුඑන්පීඒගේ සමිති සභාපතිලට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමිති සභාපතිලා ඉන්නයි. තමුන්නාන්සේලගේ දූලද මකුල් ගෙදරවල් වලට අංකලු ඇන්ටි දෙන්නගෙන් එක්කෙනෙක් හරි ගෙනගන්න පුළුවන්ද? බෑ. නමුත් අරයට පුළුවන් දෙන්නම එක විට එක තැනට ගෙන්න ගන්න. නලි මහත්තය අර්ජන මැණික් කොරාට. එනවනේ මෙයා තේලා කියලාද? මේ විදිහට මේ රටේ ඉස්සරහට යන්න පුළුවන්ද? මේ අපේ රට තමුන්නාන්සේලගේ රට. මේ රට මේ විදිහට ඉස්සරහට යන්න පුළුවන්ද තමුන්නාන්සේලගේ දූදරුවන්ට? බෑ. එක වෙනස් කරන්න ඕනද නැත්නම් ඕනා වෙනස් කරන්න පුළුවන්ද? පුළුවන්. පුළුවන් සත්‍යයක් අපේ ජනතා විමුක්ති පෙරමුණෙන් හැටි කියලා තියෙනවා මේ රටේ. ඒ තාම සමුනාන්සලගේ සහයෝගය ඉන්නේ. කොහොමද කරන්නේ කියලා පැහැදිලිව ගන්න කරන මහත්තයා. ඔව් අපි කියනවා. ඔව් තාමදලා කියනවා. දැන් බලන්න සාදරයක්. අපි සාදරයක් කල්පනා කරලා බලන්න. දැන් ඔය එක කරුණක් කිව්වේ. මේගොල්ල අපේ විරුද්ධ අවලාද නැගෙන කරුණ. අපි වයසක උදවිය මරණයි. පොඩියම මරණයි කියන එක ඇත්ත තත්ත්වේ. අර එතනින් පටන් ගන්න අපි යමු. යාර ජයවර්ධන නැහැ. සමුන්නාන්සලට කරුණයි කියලා අරගෙන දැන් කාර්ත කරලා තියෙන්නේ මොකක්ද? අන්න එතනින් තමයි අපි ප්‍රතිපත්ති ගන්න. යාර ජයවර්ධන නැහැ කිව්වා. බහුජාතික සමාගමකට හෝස්ටල් බෝමියෝඩා කම්පැනි ලිමිටඩ් කියන අවුරුදු 25කට ගිවිසුමක් සංකර තව 10න් 10 වැඩි කරලා දෙන්නම් කියලා දෙන්න හද. ඉතින් මේක අපේ රටේ යහපතට නෑ. ඇයි? ඇමරිකන් කම්පැනිය තෙල් ටැංකි කීපයක් වද දුන්නත් ඇමරිකන් කාරගේ පස්සෙනි මිනිමරු නාව කමුදාවට එක මේ ඉන්දියන් සාගරේ කියන මොකද වෙන්නේ? එතකොට සෝවියට් දේශය වගේ රටවල් වලට සිද්ධ වෙනවා. මේ රට හතුරු රටක් හතුරු කඳවුරක් කියන රටක් හැටියට සලකන්නේ නැහැ. යුද්ධයක පෙල් දෙනවා නම් හතුරු නැව හමුදාවට මෙතෙන්ට බෝම්බ දාන්න වෙනවා. එන්සාද සෝවියට් දේශයේ සිද්ධ වෙලා තියෙනවා. එහෙනම් උස්බෙකිස්තානයේ හරි තාජිකිස්තානයේ හරි එහෙම නැත්නම් සයිබීරියාවේ කෙළවර කාරේ ලංකාවට මානල රොකට් හයි කරන්නේ. මේක ජාතිකත අන්තරාදායක තත්ත්වයක් තමයි. හරි අපි බලයට පත් කරොත් මොකද කරන්නේ? අපි කියන පළවෙනි පෑයම ජනතාන්ති ප්‍රමුණ බලයට පත් කරලා ඔය කියන්නේ සම්මුතිය අවශ්‍ය කරලා දාලා ඇමරිකන් බෞද්ධාතික සමාජමේ කායිසන මිනිසුන්ගේ කායිසන පාත්තක තැනල අපි නීති කරන හතක් වැඩ කීයකට පිටාටයි හතක් වැඩ කීයක් මේ රටේ මහමුදායි කියන මේ රටේ ජනතාවට සාස්තන්ත්‍ර නීති අයිතු අනුව හතක් වැඩ කීයක් අපට අයිති ඒක මානු වල්ලන්න අයිති අපට විතරයි සම්පත් පරිහරණය කරන්න අයිති අපට විතරයි වෙන කාටවත් නැහැ එතනින් යහා මෙහා බෑ රංගියාර ජාන්රෝ තමුන්නාසට හොරෙන් American Carriage Voice of America kena American Hada Kwan Mituli Seveta American Hada Kwan Mituli Seveta anna Ira tiyena wala sampanna sampreekshana gara haya Puttalan district high court la Uluwa aachyavema ida saragalaya viruddhawa samajawadaya viruddhawa wata patare kan American adhirajyawadi handa patare pra api palayata patkarot palaweni pæhema api kiyena oya voice of America ege ගුවන් විදුලි සේවය දයත් වය සම්ප්‍රේක්ෂණාගාර හයම තම සතයක් පන්දි ගන්න නැතුව අපි මේ රටේ රාජ්‍ය සංතක කරනවා කියලා රාජ්‍ය සංතක කරලා ඒවා අන්න ඒවා අපි පාවිච්චි කරනවා මොනාදද ඒවා අපි පාවිච්චි කරනවා ඉංග්‍රීසි උගන්නන්න ළමයින්ට ෆ්‍රාන්ස් උගන්නන්න අපි පාවිච්චි කරනවා රුසියානු උගන්නන්න පාවිච්චි කරනවා ජර්මන් උගන්නන්න පාවිච්චි කරනවා මුළු පුළුවරු හදා ගන්න අපි ඒවයින් රේඩියෝ වැඩ පිළිවෙලා ගේන අලුතෙන් වැඩ පිළිවෙලා හා අපි බලයට ආපු ගමන් විදහා සත්‍යාපනය බලන ඔය තවල පත්‍රේ කී
කලින් කිව්වා වගේ රුපියල් කෝටි 6,679 අපි බලයට පත් කරගන්න අපි කියන ලෝකෙටම මේ ජනතාව මේ රට මේ ජාතිය ලෝකයේ කිසිලෙකුට ණය නැති ජාතියක් කියලා අපි ණය හොයන්න කරා. හයි. අවුනාන්සලා කියයි. ඒක හරි නෑනේ හලෝ. අපි නොකෑව අරුන් හරි අරන් කෑවනි. කාපු දේවල් අපි කියවලා දාමු බඩගින්න ඉඳන් හරි. හයි. යාර නැයි ගන්නෝ නැයි කියවන නැයි කියවන තමුනාන්සලා කිවෙල්ලවල් මිල කරනවා බඩු මිල වැඩි කරනවා බඩගින්න හදපල්ලා පටි තද කරගල්ලා පටි තද කරගල්ලා කියන්නේ. ඔරේ දෙලිනෝ ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ හාත්තාලා යාළු. ශ්‍රී ලංකාවේ දායකත්වයක් යාවත් එහෙමයි එච්චර කම් කරෙක් එහෙමයි කරන්නේ එහෙමයි. අපි විතරයි ප්‍රසිද්ධයෙන් කියන්නේ මේ නෑ අහෝසි කරනයි කියලා. හරි තමුන්නාන්තර කියනවා නයි ගවන්න ඕන කියලා අපි කියනවා මෙහෙම බොහොම හොඳයි. ලොරෙන්සෝද අල්මේද කැප්ටන් පරංගි කැපිටාන් කෙනෙක් පුරුදු කිසි කාරයා. එත්තත් පන්ති පහේ ලංකාවට කොට බැස්සේ අපේ රජුරුවෝ අයින් මේ කියලා නෙමේ ආඩුවෙන් එන්න කියලා නෙමේ. එයා බලෙන් ඇවිල්ලා ඕටේ මාව අසල්ද කියන දුවක්කොල බලේ පෙන්නලා යුවා. එරි හැමක් දෙන්න ඉඳමා. කොටුවක් හදාගන්න කියලා. දෙලියම ඉරල ලොකු කොටුවක් හදලා කාලතුවක් වරන් කියලා ඒවයි බලේ පෙන්නලා. මුතු මැණික් කට්ටක් ටික කොල්ල කෑව මහ වහතර පිටිච්ච පොස්සේ. එතනින් පටන් ගන්න අවුරුදු 453ක්. වරන්ගි යෝලන්ද කාරේ ඉඳි පිටාරේ. ගුරුම ටිකයි මුතු මැණික් ටිකයි කෝපි ටිකයි කොකෝවා ටිකයි එම්පා ටිකයි කරදමුංග ටිකයි ඔක්කොම දේවල්. කොල්ල කාගෙන ගියා. දැන් මෙච්චර කාලයක් මේ දරු ටික කොල්ල කෑවා. රබර් කිරි ටික කොල්ල කෑවා අපේ ජාතික සම්පත්. අපේ ජනතාවගේ සමේ සම්පත් සම සම්පත් කොල්ල කෑවා. මේ පෞද්ගලික අවුරුදු 35 වන මේ ශ්‍රී ලංකා ආණ්ඩුවට කොල්ල කෑවා. අද අපි එක්කයි ඉන්නේ අලුත් පරම්පරාවේ උගත්තු ආර්ථික විද්‍යාඥයෝ ගණිතඥයෝ විශ්වවිද්‍යාලයෙන් පිටෙන මහාචාර්යවරු කටිකාචාර්යවරු. අපි ඒගොල්ලන්ට කියලා ඔබ සාධාරණ ඔය අවුරුදු 453 කරපු කොල්ල කෑම ගැන ගණන් හදලා. අද හරි 46,779 ඒ සල්ලි වලින් අඩු කරන් අපි කියනවා අන්න අපට ඉතුරු සල්ලි ඕනේ කියලා ඒකයි අපේ ප්‍රතිපත්තිය හොදනම් අපේ කාර්යය. ඒක තමයි ප්‍රතිපත්තිය. කියන්නට ඉදාස්සලඳ කලාපයක් කියලා එකක් හදලා ගියා. මොකද කරේ? යාක් මස්සිනාට බාර දීලා උපාලි විජේවර්ධනට මහජනයාගෙන් දෙල්ලවල් මිරිකල කල්ලි කොට අම්බ කරගන්න පුසල්ලි. මහජන මුදල් කෝටි 400ක් වේදම් කරලා ඒක පාරවල් හැදුවා. සාර සාල හොදට පාරවල් හදලා විදුලි කම්බි හැදලා වතුර පයිප් මතාලා ජාවාරම් කාර්යය දිකෝ වරෙල්ල වරෙල්ල. අවිල මේ පටන් ගන්නේ ලයි අඩු පඩි අඩු පඩි. රටේ අනිත් කියන මුත්‍ය සමිති හදන කම්තරු නීති නෑ මෙහෙ. ඕන ඇතියේ අම්බ කරලා පැය 8 වැඩ දිනලා ඕන තරම් අම්බ කරපල්ලා. ලාභ ප්‍රතිලාභ වෙනදවත් නම් කොමිස් පඩි වැඩි ඕන විදියක් ගෙනියන් දෙනවා. වදු අය කරන්නේත් නෑ. ධන සතු කරන්නේත් නෑ කියලා දැන් හම්බ කරනවා. අපි බලයට ආව පළවෙනි බෑම. ඔය නිදහස් සම්බන්ධ කලාපෙට කියලා තියෙන විදේශිකයෝ කම්පැනි කර්මාන්ත ශාලා යන්ත්‍ර සූත්‍ර ඔය සේරම තම සතයක් අන්ති ගවන්න නැතුව රාජ සත්තක කරනවා අපි. රාජ සත්තක කරනවා. වෙනද කර්මාන්ත සංවර්ධනය කරන්න. වෙනදේ ධර්ම පරම්පරාවගේ රජී රක්ෂා තාත්ත විසඳන්නයි යොදවනවයි කියලා අපි පැහැදිලි ප්‍රතිඥාවක්. ඊළඟට උපාලි විජේවර්ධන වගේ ජාවාරම් කාරයෝ ඒ සමු හෙරෙන් උපන්නේ ජයාරලා සිරිමල සමුන්නාසලා අපි සමු හෙරෙන් නූල් පටක දෙයක් දිනාවේ නෑනේ මාවතද පණ්ඩිතයා වගේ ජයාරජ බාල මාත්‍රිලා කෝටිපති ජාවාරම් කාර උපාලි ජනාවට සල්ලි පොට්ටනියක් කෝටියක් සල්ලි නෑ සමු හෙළුවෙන් ආ එනකොට මේ රටට හැමෝම සමානයි සිල් මහත්තයත් සමානයි වේදාස අයියත් සමානයි දැන් සෞදෘ වාමීනි මොකද සෞදෘ වාමීනි මේ ඔබෝ එක කඩා කප්පා කාරෙක් හරි කවුරු හරි ආවොත් නිකන් මනසෙක් වෙන්නත් පුළුවන් කොහොම කරන්නේ ඒක විශ්දයක් කරන්න දෙන්නේ සිරි ලොන ආරේ නැගේ ආ අපි එක මිනිහෙක් කැරියව වැඩේ ඉවරයි නේ ඒගොල්ලයි රස්සීම කියලා නෑ ඉති කවුරු පාර වෙන්න අපි වැඩ අපි කරගෙන යන්න ඒ දහවති පන්තියේ උඟක් නේද අපේ ප්‍රතිපත්ති කොම ඇත්ත ප්‍රතිපත්ති ඒගොල්ලන්ට හරි දිච්චා අපි ගණන් ගන්න ඕනේ හරි සාදරු මෙතනදී ආයේ උපාලි විජේවර්ධන සම්ති සමොට්ටනි ගැවේ කොහොමද මේ තනපති ක්‍රමයේ අසාධාරණ தත්ත්වය තුළින් අසාධාරණ නීතුලින් ඒගොල්ලන්ට ඉඳ දුන්නා දැන් සමාන හැටියට ඉපදිච්ච මිනිස්සු අසමානව බවට පත් කරලා වල පල්ලට ගෙනියනවා අපේ ප්‍රතිපත්තිය තමයි අසමානත්වය ඇති කරලා සමානත්වයේ ලයිට් ඇති කරන එක අපේ ප්‍රතිපත්තිය තමයි ආර්ථික දේශපාලන සමාජ සංස්කෘතික සමාජිකම මිනිස්සුන්ට සමානයි බවට පත් කරලා සමානාත්මකව වාස මුද්‍රාල්ල වගේ මිනිස්සු වාචන සල්ලි පොට්ටනි ගහලා ගත්තේ. ඒ බැංකුණේ අරන් අසාධාරණ තත්ත්වයන් ඇත්තේ. අනේ සල්ලි වලට මොකද කරන්නේ? ඒ පේපර් වලට මොකද කරන්නේ අපි කියනවා. අපි බලයට පත් කරත් අපි තමුන්හන්සේට ප්‍රතිජ්ජ ප්‍රතිඥාවක් කරනවා. අනේ අසාධාරණ කොට කවු සල්ලි තමත් සංදේ තේරම. සම්බත් සත්‍යයක් වන්දි කියවන්නේ නැතුව රාජ්‍ය සංසක් කරලා මේකට සංවර්ධනය කිරීම.
ඔම මේන් තලේ ගෙවෙලා මෙන්න එරියට ගෙවෙලා ඒ පතුගේ දාස්සන රැස්වීමකට ඒ ගොවි සහෝදරේ ගොවි සහෝදරි මේ අපේ සාධාරණ තිබෙනවා නේ සහෝදරු පොතන රැස්සන ඕනේ සහෝදරු වාරෙන් සහෝදරු මේ මෙන්න එරියේ ගොවි සහෝදරයෙක් මගේ නෑවා හරි ආණ්ඩුව තියෙන ණය නැති කරර සමාජවාදී හදන්න අපි ණය නැති කරලා ඉතින් එතකොට දෙයගෙන අපිත් ණය නේ හදුවා කවුද ගොවියෝ ණය කාටද සාදරු කවුරුත් යනවා මොකද කඩා කප්පා තෝරින්න බෑම රිදලා යුවන්සි කායිස හරි ඒක සෞනාසනක් ගන්න දෙයක් හරි සහෝදරවරු ඒවනට බොහොම අමාරුයි බොහොම රුදායි ඒගොල්ල කරපු දේවල් රට කාපුරදී අපි කියනකොට අපේ ප්‍රතිපත්ති අපි කියනකොට නමුත් එයා ජයවර්ධන මහත්තයා ඇවිල්ලා සෞනාසන බොරු බොරු කියන මතකයි ගන්න ලස්සන කතර කියලා ඇත්තනේ බොරු කවදාකවත් දුන්නේ නැහැ දැන් එහෙම පොරොන්දුක් දුන්නද කියලා කියන්නට දෙරිල්ලට මතකත් නැහැ හරි සාදර සාදරි කල්පනා කරලා බලන්න දැන් අර දුප්පත් ගොවිය මට කියනවා අපි පොර ටික ගන්න රසායන බෙහෙත් දාති ටික ගන්න අපි ණය වුණා අපි ණය වුණා නෑ ඒ ණයට මොකද කරන්න කියලා ඇහුවා මම ප්‍රතිපත්ති ප්‍රකාශනය කරන්න යට පෙන්නවා ඒ ප්‍රතිපත්ති ප්‍රකාශනය ලිව්වේ ඉරකෙද අවුරුදු පහකට ඉස්සර අපි ඉරවත් කත් ඒ ප්‍රතිපත්ති ප්‍රකාශනය ගැන කියන යමක් තමයි අපි හදිල්ලේ මොකක්ද තියන්නේ ඒ ප්‍රතිපත්ති ප්‍රකාශනය ගාදින් ලකුණ තියනවා දුප්පත් ගොවියන්ගේ ණයට මොකද කරන්න කියලා ඒක තියනවා ඕන ගන්න වගා ගන්න දුප්පත් ගොවි සතයක් කයි ආණ්ඩුවෙන් හරි බැංකු වලින් හරි පොලි කාරින්ගෙන් හරි නම වරන් තියනවා නම් ඒ නය ජනතාවට පීටපු දාට ඉබේ මාවත් කියලා සමාජ මාතය කොටන ගන්න දුප්පත් මිනිහා අමාරුවෙන් මොකා කරන්න නෑ කත්තන ඒ කන මේ ගන්න තියන්නේ ධනපතිට දීලා තියෙනවා ලක්ෂ ගණන් නෑ ආයෙ දිලා තියෙන ලක්ෂ ගණන් ධනපති පන්තියට දේශපාලච්ච අස්සන් කරලා අපි හරි සමුනාසරට කියනවා නෑ කලිපස් සේරම නැති කරනවා නෑ කාරෝ කරන්නේ සමුනාසර නෑ කාරෝ නෙමෙයි සමාජවාදී කොටන නිදහස් ප්‍රවේශ අපි සමුනාසර නිදහස් ප්‍රවේශ කොට පත් කරන පළවෙනි පැය එතකොට මගෙන් ඇහුවා මම මේන්තලේ ගොවියෙක් එහෙනම් සහෝදරයයි පිළිද ආවට මාත් අපි නෑ ගත්තට කමක් නැද්ද කියලා මං කියනවා සමුනාසරට කමක් නෑ පුළුවන් නම් ඕන තරම් නෑ දන්න ජනතා විමුක්ති පෙරමුණ නාන්දරේ නම් සමුනාන්දරගෙන් එන අයව බවිල්ලන්නේ නැහැ. දුප්පත් කරු ජනතාව. ඊළඟට මෙස්තරකයි සමුනාන්දරලා ජීවත් වෙන ආන්දරේ කැලා අක්කර කාලා හේන කෙටුවා නම් සමුනාන්දරට කිව්වා ඉරේ කල්ලන් කියලා දැම සමුනාන්දර. ඉපලක් කැපුවයි කියලා නම් කල් කොළ නැර උසාවියේ. ඒ කමත සුද්ධ කරන්න ඉපලක් කැපුවයි කියලා. මොකක්ද කරේ? රුපියල් 100ක් දෙලි ගැහුවා. නමුත් සත්‍රි සමාගමට මලයාසියාවේ ඇමරිකන් සමාගම් වලට ගාඩා සමාගම් වලට විදේශීය සමාගම් වලට මහා වැලියේ නිගම් ප්‍රදේශ වලයි අක්කර දහස් ගණන් දුන්න මේ ආණ්ඩුව අත්වලට වලේට පත්තර තාපු පළවෙනි පෙහෙම ඒ දීපු ඉඩම් තේනවා ආපහු අපි අයිති කර ගන්නවා අයිති කරගෙන ඉඩම් ඒලිටි කොරියාගේ ලොක්කෙන ගහාගේ ඉඩම් ප්‍රශ්නය විසමන්නේ යදාන ඒ විතරක් නෙමෙයි වනගත කරන්න ඕන අනිවාර්යෙන් කඳු මුදුන් අරෙන්න අනිත් තම 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 මිනිහා ජීවත් කරවෙන්න ඕන එනිසා අපි ඉගෙනවා තවා පොතන්න අපි ඉගෙන ගන්නවා අපි පැහැදිලි ප්‍රතිඥාවක් වෙනවා මෙහෙට ජනතාව ජීවත් කරනවා එයා ජනවත නොන්නයි රාජ්‍යම තුලින් ඉඳන් දැක්ටි ජාන්නේ අද මා යත්තම එකයි ඉරිලි වල ඔය හර මිනිකන හර ඉන්දෝනේ මිනිකන හර බ්‍රහ්ම පඬර ගොවියන්ට ජීවත් වෙන්න කුමුරු කරන්න පුළුවන් කලාජයක් හදන්න යෝජනාවක් ආපු වෙලාවේ ආචුව බෑ 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 එතකොට යාලේ සත්තු මැරෙනවායි වතුර නැතුව කියන්නේ ඒකේ සත්තු ජීවත් කරවන්නේ මිනිස්සු මරණ ප්‍රතිපත්තියක් ඒගොල්ලෝ ගාව තියෙන අපි නෑ ඒක සත්තුන්ට ඉස්සරම මේ රටේ මිනිස්සු ජීවත් කරලා ඉන්නවා ඒ නිසා අපි සංවර්ධන සලස්මක් ක්‍රියාත්මක කරන රට පුරා මේ රටේ ජනතාවගේ සුබ සිද්ධිය සඳහා ඊට ඉවහල්න මේ රටේ කංකරුවන්ගේ ගොල්ලින්ගේ සුබ සිද්ධිය සඳහා ඊළඟට යන් ජාර් ජාවතන් නෑ ජාන්ඩුව රුපියා 300කින් කංකරුව පරිවැඩි කරන්න එක්කම අල්ල ඉරේට දාවා ඔත්ත දාවා රක්තවලින් එකක් 14 දාවා අපි මොකද කියන්නේ එහෙම කරන ගමන් ජාර් ජාවතන මහත්තයා
යාගේ පඩිය 3000 ඉඳලා 5000ට වැඩි කරගත්ත බුදුහාම මේ බලන්න. 3000 ඉඳලා 5000ට වැඩි කරගත්ත. යාගේ පඩිය. മന്ത്രിලගේ දිසාමතිලගේ අමතිලගේ සිරිල් මහත්තයලගේ පඩිය මීටරේ ටක ටක ගාලා කැඩුවා වැඩි කරගත්තා. තාත්තනම් පඩි ගන්නවට අමතරව දැන් අලුත් සෙල්ලමක් තියෙන මොකක්? බණ්ඩාරනායක නෝනායි කාලේ පටන් ගත්තා. පාර්ලිමේන්තුවේ ගිහලා සීට් එකේ වාඩි වෙනවට වාඩි වෙන දවසට පඩියට අමතරව 50ක් තියෙනවා. මෙයා ආව දැන් ඒක 50 ඉඳලා දැන් 200ට වැඩි කරලා. සිරිල් මහත්තයා ගිහලා රණීත මගේ ආයතන දුප්පත් ගොවියන්ගේ මාසලාගම උදුර ගන්න ආවේ. ලක්ෂ්‍ය මත උත්තර මාස්පත්යි සිස්තමාරා මාසෙක ගොවියන්ගේ මාසලාගම උදුර ගන්නට කියලා කියලා අත උත්තර කොට. මංගල්ලේ ඊරසින්න ගිහලා මාස්පත්යි මංගල්ලේ ගොවියන්ගේ ගන්නවට ආල් සලාගමත කියලා අත උත්තර කොට. අපේ පොකට්ටු අපේ හාල් පොතට තට්ටු කරන්න ඡාප දෙනවට ඉඳා සිල් කියලා මිට මොන වල දෙනවා 200ක්. ඉඳා වීර සිංහ කියලා 200ක් දෙනවා. හොඳයි මේක වැඩේ කරන් කියලා හරි. අය සැල්ලන් අපි බලයට පත් වුණාම නා. අපි විතරයි මේකට එකම දේශපාලන පක්ෂයේ ප්‍රාදේශීය ප්‍රතිචාරයක් කියලා කියන්නේ. ජනාධිපතිට අගමැතිට මන්ත්‍රීලා ඇමති ඕන කෙනෙකුට. පුහුණු කම් කරුවට දෙනවට වඩා තව සතයක් වැඩියෙන් පඩි දෙවන්නේ නැහැ කියලා ප්‍රාදේශීය. ඕන කම් කරුවට වඩා මෙයාගේ පඩිය ලොකුද? ආම් කරුවට තියෙන බඩගෙඩියම තමයි සිරිල්ටක් කියන්නේ. සිරිල්ට ගන්න ඕන නම් රුපියල් 200ක කාම් කරුවට 100ක ඕන. සිරිල්ටක 1000ක ඕන නම් කෝවියටත් 1000ක ඕන. ඕකෙන් පස්සේ නේද? මේ ගේන දාවි නෝන වස්තරේ කියන්නේ රුපියල් 2000ක නම් කෝවියට ගේන දාත් රුපියල් 1000ක වස්තරයක් අදිර දෙන්නොත්. ඒකාදේකින් කලකන්න බෑ. ඒක විදියටයි කලකන්න ඕනෙන් තාපු කියනවා. වාචනායකින් ගේනවා. ජනතාව හැමදාම සමාන පරිත්‍යාග අපි ඇති කරනවා කියලා අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පැහැදිලි ප්‍රතිචාර මා කියලා. ඒ විදිහට විතරයි මේ සාධන පුළුවන්. අපි මෙහෙරට හදනවා බලන්න. අද අපි පඩියකට වැඩ කරනවා නේ මේ කෑ ගහන්නේ පඩියකට. මොකද ජීවිතේ මම කවදාකවත් පඩියක් ගත්තේ නැහැ. මයි කරගත්තා. රුසියාව කියලා මං කෙනෙක් ගත්තා. අර වගේ අපෝටි කරගෙන ඉස්සලා නෙමෙයි. මට ඇවිල්ලා හොඳ ඩිස්පෙන්සරියක් දාලා හොඳ මිරි කබල හොඳ මිරි කාවන්ට බෙහෙත් කරලා කෑම චාන්ස් එක මට දුන්නේ පොට්ටි චාන්ස් එක 30 නැගින තිබුණා. මයික කොහෙද? ඒ මම තේරුම් ගත්ත මිනිහෙක් සමුනා කියලා අපි අපේ රට කාලා තියෙනවා. අපේ ජනතාව විනාශයට කපාගෙන පත් කරලා තියෙන හැටි තේරුම් ගත්තද? අපේ ජනතාවට කරලා තියෙන හානිය දැක්කා. දුප්පත් කොයි සම්බර ජනතාවට කරපු දේ දැක්කා. එයා කතියා රටන සහමති කවුල් කියන රට කවුම හැටි දැකලා මේකෙන් මෙහෙරට ගලව ගන්න ඕන. කවුරු හරි මේක ආරම්භ කරන්න ඕන කියලා මම තේරුම් ගත්තා. මම දැනගත්ත ආරම්භ කරන්න යාම තරන්න දෙන්න පුළුවන් ඇත්ත. නමුත් කවුරු හරි ආරම්භ කරන්න ඕන. ආරම්භ කරන්න ඕන. කවුරු පිටියනේ අපට පුළුවන් කියලා මට කියන මොකද දැන්නම් යෝදේ. ඊට තව යෝදේ, පිළිත් තව යෝදේ. යෝදේින්ද බැරි වෙච්ච වැඩේ කරන උඹ වගේ අඟුරු මිනිස්සු කවුද කියලා අහුවා. ඒ කාට උගස් දෙන්න කෙනෙක් කියන ආදරණ එහෙම නෙමෙයි. වාහනේ කඩනොත් කොහෙද තැනක? උවල ඇවිල්ලා ආ සෞරයා. අපි මේ ජනරජ්ජුරුනේ තම සම්පතිය තමයි කියලා ටයර් එකේ හුලංග. ජානන් ටයර් එක දාලා දෙන්න. අපිට දාන්නත් දෙන්න. වාස්තේක නැක්කොත් ඒ විකාරව පුරුත්තක් දෙන්න ඕන. කොහෙද ගමකට ගියේ ඒ විකාරය ඉන්න මේ අත? ගාලේ මනේ මං කණි මිනිහ රුසියාවේ ඉඳලා පටන් ගන්නකොට කවුරුත් කියන්නේ කොරන පුරාම ෆීස්පෙක් කියලා මා වෙලාවට ගන්න යමතන ඒක අපි පටන් ගත්තා කවුරුද සාමාර කවිදලා විලා හත් දෙනෙක් හොයාගන්න ඊට පස්සේ අත හත් දෙනේ අවුරුදු තුනකට පස්සේ තව අවුරුදු තුනක් ගිය තැන විසි බම්බා කිරේ දාන සිද්ධ වුණා 10000ක් ගානක් මරලක් නවත් ගන්න බැරි වුණා ඊට පස්සේ අද ඉවයින පුරා ලක්ෂ සංඛ්‍යාත ගන්න වරණපත ප්‍රේතනේ තන පන්ති කියන කාරය ¡Vamos a hacerla, ¿no? ¡Espérame!
ඒක මේ හම්බන්තර කිරුවා පස්සේ ඉපදිච්චු. අපි පස්සේ අනිත් නායකව අරන් බලන්න. සමුනාන්තර අතරින් ආපයි. දුප්පත් ගොවියන්ගේ කම් කරුවන්ගේ දරුවෝ ඉගෙන ගත්තායි. අත්තම අපේ පස්සේ ප්‍රධාන එකම නයිනල් බෝගේ ඉංජිනේරුවෙ. ඉලකෙදර ඉංජිනේරු උපාධිය ඉගෙන ගත්තා. අම්ම කරන්න පුළුවන් එක යන්න අරාබි රටවලට කියලා. දහස් තරම් අම්ම කරන්න සිල්ලම කියන මේ හොරට නෙමෙයි අම්ම කරන්න පුළුවන්. තමන්ගේ දැනුමද බුද්ධිය. ජයද. මාතක ඉරේට ගියා එකට ඉරපත්ත්‍යා. දැන් අදයිලා පඩියේ ඉන්නේ. අපි ජීවත් වෙන සමුනාන්තර දුප්පතේ ජනතාව අපේ සංවිධානවලින් සාදරු අපර වෙන ආදාය විපාක. ඒ වගේ පස්සක් ආන හදන්න පුළුවන් උනේ. මන්ත්‍රීලා 13 දෙනෙක් ඉනවා. ඒ පාර සම්මන්ත්‍රණ සභාවේ ඡන්දෙන් අපි කිසි කතාවක් තරණ කරේ අපිට අයිතිවාසිකම් නැතුව. ඉුවල් කියන කෙනා අයිතිවාසිකම් අපිට තිබුණේ නැහැ දුන්නේ නැහැ. ඒගොල්ලන්ට අයිතිින් තියෙනවා අපි කියන්න ඕනේ අපි අපිට තියෙනවා බලන්න කොහේ ඉන්නේ. අපි එන්සා කිසි කතා යටෙන් හයක් ඉනවා. මන්ත්‍රීලා 13යි 3ක් කර කියත් 10 ඡන්ද. ලංකා සම සමාජ පක්ෂයේ ඉතිහාසයේ අවුරුදු 45කට මුළු රටෙම තරණ නැයක. කොමියුනිස්ට් පක්ෂයෙන් භාගයක් තරණ නැතරින් කියලා. SWAT පටාර නායක 52 ලංකාවෙන් වාදක වැඩිය තරඟ කරලා ඔයිට අඩුවෙන් ඡන්දයි ආසන 9යි ගත්තේ. අපි ආරම්භ කරා ඊට වඩා පොදින් දිස්ත්‍රික් 8ක 3න් පංගුවක් තරඟ කරලා 327,000යි මන්ත්‍රීලා 13යි. බලන්න. රටේ වනම් දිස්ත්‍රික් 24 තරඟ කරා නම් ලස්සන 6ක් විතර එතනම ගන්න. හරි. දැන් ආරම්භ කරන්න තමුන් නැහසලා. මේ 13 දෙනාට පඩි ආම්බේල රුපියල් 13,000. මේ 13,000න් කටයක් මේගොල්ලෝ ගන්නවයි නෑ. ආසන්දාම මාස්පත පස්සේ මුදල් ලේකම් පෙකිල්ල මේගොල්ලෝ බාර දෙනවා මේ රියපේන රාමනායක සමුනාන්සලගේ සංවර්ධන සභාව මන්ත්‍රී තේමයි දාහම කියනවා. ඒ පඩිය කරන අය දුප්පත් විදෙක්. විරණ කියනවා. අනේ කියලා කියනවා බිරිඳේ ඉන්නවා මගේ ජීවත් වෙන්න අමාරුයි මට වින්ද 250ක් දෙනවා කියලා කවදාක කිල් වෙලා ඉල්ලන්නේ නැහැ. ඕපනිස්ස ගමනායක කොළඹ සංවර්ධන සභාව පළවෙනි මන්ත්‍රී. පොඩි දරුවෙක් ඉන්නවා. මාස 17ක 17. යාදෘපියල් 17 දීලා යන්නේ. ජනගමන් කියනවාද? අනේ ඔයිද කියක් දෙන ළමයාට දෙලා නෑ ළමයාට දෙලා නම් යාළුවෙකුට කියලා කියනවා සත්‍ය සරම් කමක් කියන සහෝදරයෙකුට ඔගේ ළමයාට දෙලා බේරගන්න විදියක් නෑ අන්න බේරගන්න සල්ලි කියා කර දෙන්න එහෙම නැත්නම් කියලා කියන පොල්ගිරිට කල් දෙන ආයතන දෙන අපිට ඊළඟ ලැජ්ජ නෑ අපි සමාජයේ සේවයක් කරනවා සේක්තා සේවයක් කරන මිනිස්සු දාස්කාන අපි මේ කරලා කියන බලය තිබෙන මේ මේ පැත්තේ හදිය බලන්න වරක් හදුවා නැති කොරා එින් යකඩින් නැති කරා අපේ පක්ෂේ මෙච්චර දේවල් වෙන කිසිම පක්ෂයකට මේ රටේ උනේ නෑ පණ පිටින් මහලුවා පණ පිටින් පිට්ටුවා තෙල් මහත්තයෝ අරවල කාමරවල තරවහල තිබුණා අවුසේ කාමරක් නම් කරවල කාමරේ යාපනේ ඕලන්ද බලකොටේ අදින වාස්තරයක් නැතුව ආලහර තිබුණා කියලා මගේ ආන්දේ නමුත් අපි තාලා කියන්නේ ලංකා ඉතිහාසයේ ඉතම මිලයි කරවල කාමරේ කාම පිටකට වහල තිබුණ කියලා එච්චන් සාන්දු අත විනිශ්චය කාර්ය පිටකට සුද්ධන්ගේ කාලෙවත් පිළිතුරු වෙන වහල තිබෙන වැරදි වැඩක් නිරෝධ වෙන හරි අපි ඉරිල් මහත්තයලා සුමානයක් වැහිලා හිටියොත් මොකද කියන්නේ දාන කියන සමුනාන්තරට අපි යන තීන්දුව ගන්න පුළුවන් අපේ නියමොත කෙරෙස් කිරිච්ච යන බැන්නවා අපි අඩු කිල්ලා ඒක රෑට යාපුනේ කීර කිදර ලතෝනි යටි 50 දෙන්න යන්නු පණ පිටින් වැළලුවා පණ පිටින් පිට්ටුවයි සමුනාන්තර ඉදන් අපට පිස්සුවක් තියනවා කියලා නෑ ජීවිතේ වසන්තේ කියලා කියන්නේ තරුණකම ජීවිතේ වසන්තේ එහෙම නේද ජීවිතේ වසන්තේ ජීවිතේ පරිත්‍යාග කරන කලබුදයා ඒ තාත්තගේ මිනිස්සු ගන්න කොයි පැත්තට පුරුවා මේ ජනතාවේ උක්ති බැමෝද විතරයි පුරුවන් කම තිබුණේ ඒ රට වෙනුවෙන් ඒක සාකාවනේ ඒක පරිස්සම් කරන මිනිස්සු හදා ඒක අපි කරා ගන්න අපි අද කෙස්ටේක් තිබුණා අපි කීට හම්බෙන් රැකුණා නමුත් අපිට පරිස්සම් කරන කෙනෙක් ඉතුරු වෙලා තිබුණේ කිසි දෙයක් ඔක්කොම අපි පරිස්සම් කරලා තියෙන්නේ කිසි දෙයක් අපි සම්පත විශ්ව කරන්නේ නැහැ ඉතුරු වෙලා නැහැ තව ඒ තේරෙම කරලා අපි මේ ව්‍යාපාරය ආරක්ෂා කරගත්ත සමුනාන්සලද විවිධ කේර දඬුවම් තියෙනකොට අපි අඬුවේ නැහැ වැලපුරේ නැහැ අනේ අපෝ දාලා යනවා කියලා කිව්වේ නැහැ. ඊලෙක්ට සිරිමල dance එක දුන්නේ වැරද පිටි අරන් අර ලොකු අතල කියලා. ලෝසියෝ මගේ. ඒ පැත්තාර කර පාවලක නෝතක් පාවල දුන්නා. අපි ඉන්නේ කියලා කියා. ඊළඟ මේ පක්ෂය ගන්න එතරින් නම් වැඩ කරා. සමුනාන්තර ගන්න අපි වැඩ කරා එතරින්. දුෂ්කර කාල සීමාව. ලෝකයි ඉතිහාසෙම. ලෝකෙම. ඔබ කරාට කිමෙද? එකම මිනිස්සු මැදියක් කළා. ඒ පාරක් එකම පස්සේ විනාශ කරලා පස්සේ ආයෙත් කරා කැමිනි සමාජයක් කරලා හදලා තියෙන කොහෙද කරම. ඒ දේ මේ රටේ වුණා. අපි කරායේ විනාශ කරපු පස්සේ ඊට වඩා සක්මත් තමයි දැන් ඔබ. ජයග්‍රහණය කළා ඔබ ගෙන යාමට සූදානම් කළ සංවිධාන කළ ගෙනල්ලා කියන. අපි සමුනාන්තරගෙන් ඉල්ලන්නේ දැන් මොකක්? දැන් මේ පස්සේ බලන්න පස්සේ යන සමුනාන්තරට අයිති දෙන අපට නෙමෙයි. ආණ්ඩු පීජවන්නයි. ආණ්ඩු පෙරන්නයි අයිති දෙන ක්‍රියාවටවත් මටවත් කෙරේටවත් සිදාන වියටවත් නෙමෙයි. ආණ්ඩු පිළිගන්නයි ආණ්ඩු බලයෙන් පහ කරන්නයි අලුත් ආණ්ඩු බලයක ගෙන්නයි අයිතිය කියන එකම ජනතාව එකම කොටස
කරේ තමුසාහසයට විශ්වාස කියන පුරවද්ද බැරිද කියලා කල්පනා කරලා බලන්න. මේ පැත්තේ ප්‍රතිපත්තියලින් මේකට හදන්න පුරවද්ද බැරිද කියලා කල්පනා කරලා බලන්න. පුළුවන්. මේ රටේ ඉනාකේ පොඩ ගන්නු. අපි පුත්කලික අපි ලාභ ප්‍රයෝජන ගැන අවදාහන කල්පනා කරමු. රකනමෙන් දාපාසා මේ කුඩු බැනුම් අහන්න. මේ නූගත් නැරෙන්ගෙන් බැනුම් අහන්න. මේ නූගත් නැරෙන්ගෙන් කුටි ගන්න. අපට ඕනද? නමුත් අපි ඊට වඩා වටිනා දෙයක් වෙනුවෙන් මේ රටේ දුක් විඳින ජනතාවට විජේ වේරක වගේ
කෝටිපතියෙක්ගේ දුවක් බඳගන්න මට වාසනාව නෑ. රණවීර වික්‍රමසිංහ කියන්නේ ජේ.ආර්.ගේ තාත්තේ පුතා නාමක පුතා. රණවීර තාත්තේ ස්වම් වික්‍රමසිංහ ලේක් හවුස්ේ ඉඳපු ලොක්ක මහා කෝටිපති. මේ කෝටිපතියෙක්ගේ හුදෙකුට. ඊළඟට එයා තරුණේ වෙන්න නම් පිටින් නැස්සයි බොහොම සුබයි. ඇතුළ කොහමද මම දන්නේ නෑ. මුත් පාලක් හැමති. ඒ තරුණ හා රැකී රක්ෂා කටයුතු හැමති අධ්‍යාපන තරුණේ. ඉතින් මෙහෙම මිනිහෙකුට කොයි කෝටිපතියද තමන්ගේ දුව දෙන්න අකමැති. එහෙම වෙන්න බෑ. කෝටිපතියෙක් කිව්වට ගණාධිපතිගේ ඥාති පුතාට කරුණ ඇමතියෙකුට දෙන්න කෙනෙක් ඇලියක් නේ මේක තේරුම් ගන්නේ කොහොමද එයා නම් රනිල් අනුමානලා උඹ සෞත්වතම පොලේ ඉරාදුන හිතමුකද දෙන්න එකම හේතුව එයා කියන්නේ අපි නෙමෙයි ඒ උනත් බලන්න ඔහොම උනත් පොලේ ඉරාදු කියක් යුද්ධ කාරණා ගන්න යතිලා ගැලින් ප්‍රතිජ්ජම කියන මොඩයක් අහු අර මිනිහට කිව්ච ආතරෙන් පංගුව රුපියල් 3500කට උගක් කියලා. මැරෙනකොට මිනිහා මිනිහාගේ ඉඩම් කෑල්ලා ඉකේ ඉන්න උගසක බැඳිලා තමයි මරේ. එහෙම කිසිම කෝටිපති කියන්නේ. මං අහ. පුතා ඉගෙන ගන්න ලැවිලා තමයි හිරෙත් ඉඳලා ඇවිල්ලා අවුරුදු දෙකක් තපහෙද. අත් ඒකේ කැලලට දොස්තර. ඉඳමයි ඉකේ බේරගත්. දැන් මගේ පිළිදෙක මක්කයි. අර ආතරෙන් පංගුවෙන් භාගයක් අටේ පංගුවක් වෙයි කියන්නේ මගේ නන්දා. අනිත් අතෙන් පංගුවෙන් හයක බෙදලා සහෝදරෝන්ට හයෙන් පංගුවක්. එතකොට අහගලි අතෙන් පංගුවක් මගේ ජීවිතයට. ඕන මට තියෙන එකම දේ. ඕන දවසක අරන් බලන්න මගේ වත්තක්. කොච්චරයි මගේ ජීවිතේ තියෙන. මට එහෙමක් එයක් නැහැ. සහෝදරි සිගුණක් වන්න හොයාගන්න මෝහරකම් කරලයි. ඒයි නැත්තම් කොයිද මට කියක් නැහැ. මම රත්තාවක් කරන්නේ සමාජ සේවයක් කරන්නේ මේ පැත්තට නොමිලේ වැඩ කරන්නේ පඩියට. පැවිදි මම වෙන කරන දෙයක් නැහැ. මාතකයි හිත දෙවුන්දර. හිත උදේ මන් දෙනියා ඉන්නොත්. අනිත් තමයි යන්නොත් රත්නපුරේට. ඉංගල තරම් බඩුල්ලේ. එයාගේ බස් එකේ තරම් හොඳ නැහැ. ඒක එකක් තව වැඩක් තියෙන කිරිල්ල හරි කැමති අපි බස් එකේ කඩ වෙලා නැගලා යනකොටයි. හොරෙන්ම මැරේ ක්ලව අපි පාරක් ඉස්සාල දීලා වැඩේ තේරෙන්න පුළුවන්. අපි මැරෙන්න බය නැහැ කිරිල් මහත්තයෝ. ඒ වුණාට උඹලට ඕන් නැති විදියට කාස් දෙන්නත් අපි කැමති නැහැ. ඒකම කාරණා නේද? කාරක මගේ අනේ නැ කාගෙද කාරේ ගන්න අයිති කවුද වින්සන් සමරසේකර කවුද තාවක හමුදාවේ හිටපු නිලදාන ගොම්මියෝ කවුද එක තමයි 64 මම ලංකාවට ඇවිල්ලා 65 අවුරුදු වෙනකොට මට යාව හඳුනගත්ත නාව හමුදාවේ ත්‍රිකුණාමල කඳුරේ වැඩ කරයා හඳුනගත්ත දවස් ඉඳලා අපේ පක්ෂේ යාව දඬුවම් පන්ති කරාම අර ලොකු අතල කියන ද්‍රෝහියා රාජ් පොලිසියට 71 පහල දුන්නා මම යාට පන්ති කරා මගේ යාළුවෙක් කියලා යාව ගෙනිලාගේ මයිල් ගැලෙවුවා බපුයි හකි හතරෙන් තක්කොටේ. යාගේ නැව විජේ ගිහන් තරන්නද පන්ති කරාද කියලා ඈ කොන් නෑ මං අදුවන්නේ නැහැ මං පන්ති කරන්නේ නැහැ මං ජීවිත තාත්තෙක් නැහැ කිසිදා දන්නේ නැතෝ. ඊපස්ස ලොකු අතන අරන් ආව යාපනේට. පොඩි අතන කියන ත්‍රෝයයි තව ත්‍රෝයෙන් පහක් එක්ක. යාපනේ හොලන්ද බලකොටුවේ. අතුලේ පොලිස් බරක් එකට පාල් ගෙනිලා මාව. තවා තුනක්. IP දෙගනාදන් මහත්තයයි. එතකොට IP උපාලි කෙනවිරත්න මහත්තයයි. IP ටර්නි විජේසූරිය මහත්තයා ශාස් පොලි මොල කට්ටියක් එක්ක වෙලා යන්නේ ක්‍රමනායක කියලා සිරි හත්ති අල්ලස් කරපු අල්ලස් කොමසාරික නායකත්වයෙන් කිව්වා. ඉරි ක්‍රේ. මිනා නායකත්වයෙන් මට ගැව්වා හොඳටම ගාලා කිව්වා. වින්සන් සමරසේකරට පන්ති කරා කියලා පිළිගන්නේ කියලා ලොකු අතල කියනවා පිළිගන්නේ කියන එක. මම කිව්වා මේ අකාමේ පුරුක් කියන්නේ මම තාත්තෙක් නෑ. මම හැම කෙනෙක් අඳුරන්නේ නැහැ කියලා දෙන්නම අඳුරන්නේ නැහැ කියන කාරයක් ගාස් කරා අප්පා සුපරා. මිනාගේ ආසන ඇවිල්ලා බැලුවා. පක්ෂය අදන්න ගියක් නෑ ඇයි? මේ සම්මාසල අඩු පාසල හිලේද? මිනිහට දන්නේ කඩවල් කපන්න විතරයි. ඉත
ඉතින් මිනිහා තීන්දුව කරා කඩවල ටිකක් කපලා ගොඩ ගහලා කියනවා නම් වේෂන් වාසල වඩු වාසල ඉතින් යන කාලේ වෙනකොට ඉන්නේ සෞදි අරාබියාවට ඉන්නේ තෙල් නමක වැඩ කරන සමිතික කම්ම කරයි පහනම් වත්තුන පක්ෂ අපේ එළියට ආව දැනගත්ත විතරයි මිනිහා රුම් ගලා ආව තේරමක් කරා අරන් ඇවිල්ලා මිනිහට ළමයි දෙන්නුනේ නෑ බීරිට දෙන්නුනේ නෑ මේ පක්ෂ දැක්කම දැත්ත වහන්නේ පක්ෂට දුන්නා අපි එක මායිම් කරන එක මගේ පුද්ගලික දේකුත් නෙවෙයි පුද්ගලික වැඩ කරන්නේ මේ පක්ෂය හදන්න මේ පක්ෂය හදන්න පයින් ගියත් අපි විතරයි මේ පක්ෂය හදන්න බයිසිකල් වලින් ගියත් අපි විතරයි මේ පක්ෂය හදන්න බස් වලට බඩු බෙදෙවෙත් අපි මේ පක්ෂය හදන්න අපි අද ඇත්ත තමයි කාර් වලින් යනවා හෙලිකොප්ටර් වලින් ගිහලා හරි මේ පක්ෂය හදලා බලයට ගේනවනත් අපි කියලා ඒකත් නමක් නැහැ ඒ කොල්ල හෙලිකොප්ටර් වලින් ගිහලා බොරු කියනකම් අපි කොළ පොතෙන් යන්න බෑ හලෝ ඒක කරන්නේ නැහැ එන් සප්තම නාටක මේ අවලාද ගහන හැටි මම කිය. කනව කනව රතක් ආවා. රතක් කාලේ ඉවරන අපේ යුත අපහස කරන ලැජ්ජ නැති. අපි තමුන් නාටකට තෝරන. දැන් කියන පොස්ට් එක ගහනවලු උගක් ඉඳන් කරවලු. ආගේ තනි තමුන් නාටකට. තමුන් නාටකට දීපු සත පහක් අපි අපේ ඇවිනේ. තමුන් නාටකට දීපු කැටේකට දාපු සතයක්. අපි මත්තන් දිවේ නැහැ, චිකරන් දිවේ නැහැ, අපි පොකට් වල දාවේ නැහැ, මඩි ගහුවේ නැහැ, බැංකු වල දාවේ නැහැ අනිත් අය වගේ. හොර සංතරේ නැහැ. ඒකට තමයි පොස්ට් එක ගහන්නේ වට සල්ලි කියන්නේ. අපි නෝස් කරලාදී පොස්ට් ගන්න ඕනේ අසු ගන්න බෑ බාලම කරලා. අතින් ලියන්නේ කුලියට නෙමෙයි. අලවන්නේ කුලියට නෙමෙයි අලවලා මුර කරන්නේ කුලියට නෙමෙයි. අපි කවුරුත් ඕවා කරා කරා. 1964 මම තනි මිනිහා හිටියේ මේ පැත්තක මේ මතේ. තනි මිනිහේ පන්ති කරන්නේ හිටියේ මං විතරයි රටේ ඉස්සර. කඳවුරු කරන්න අධ්‍යාපන කඳවුරු කියන්නේ හිටියේ මම විතරයි. කාලයක් දේශන කියන්නේ හිටියේ මං විතරයි ඉත පතර ඇස්සින් කියන්නේ හිටියේ දැන් එහෙම නැහැ. දැන් තමුනාතර දන්න ජනතා විමුක්ති පෙරමුණ යෝමත සංවිධානය හදලා තියෙන්නේ. තමුනාතර කටින පුළුවන්. තමුනාතර කේගෙන විශ්වාසයක් තියන්න පුළුවන්. එහෙනම් අපි තමුනාතර කිහිල්ල. අපේ පක්ෂේ මෙච්චර කාල තමුනාතර දීපු සහයෝගය නිසා මේ පක්ෂේ මේ විදියට වර්ධනය වුණා. ඉස්සරහට සහයෝගය දෙන්න දැන් මොකටද? වෙන මොකටවත් නෙමෙයි. මේ රටේ පළවෙනි කාම්කරු කොවිය ආණ්ඩුව පිටගන්න අපට සහයෝගය දෙන්න. ඔයා වර්ධනුනේ. ඔයා සවර්ධන කරන්නේ රැස්වීමේදී. අපේ පක්ෂ දේශපාලන මණ්ඩලයේ ලැක්කලා එයාගේ අභියෝගය බාර ගන්න තියෙනවා. අපි බොරැල්ල රැස්වීම පිළිතුරු රැක්වීමට ඉඳලා තියෙනවා. ලංකාවේ ඉතිහාසයේ පළවෙනි වර්තාවට රාජ්‍ය නායක සම්පත තෝරන්නේ. යා ජනාධිපති වුණේ වැටිකිළියේ පැත්තෙන් ජනාධිපති මණ්ඩලයට ඉඳලා හොරෙන් ජනතාව. සංජාප් කියලා ජනාධිපති කමට කියවෙන්නේ කවුද? අපතේ බලපෑම් මන්ත්‍රී වෙලා ගන්න කියලා පාර්ලිමේන්තුවේ සුරේන්ද්‍ර එකට වඩා බලයෙන් තිබිච්ච නිසා යෝජනාවක් කරලා සම්මත කරා ජයා නගමෙත් තමයි ජනාධිපති. පස්සේ දොරෙන් රින්ගුවා. උඹලා දැන් කොරන වැඩ තමුන් ආසක දන්නව. කරපු වැඩ දන්නව. ජාතන්ත්‍රවාදය ගැන කතා කරනවා. පළවෙනි රාජ්‍ය තාත්වික නිලගමන කියේ පහරද? නැරේ කෝගේ අහව මගුලට. ඉස්සලං කාර සිද්ධා තමුන් ආසලගේ දරුවෝ. ඉන්න රාජ්‍ය වස්තු මොනවායි? වත් ගන්න හොඳ වත් කියලා ඉස්සරි ඉස්සරි ගෙන ගන්න. අත්තම දුන්නම පටියෙන් කපා ගන්න. බැංකු ගාය. ඇතිතර. එවයිසෝ මොකට කරේ නැරේ වාගේ ගහන්න මරන්න. අරේ ක්‍රිස්ටෝපර් කියලා කියේ ගහන්න. ඉල්ලා පිටේ තනාලා පිටේ ඉන්නකම් මුටි ගන්න මැරුණා පිටේ ඉඳලා ඇතුලේ ස්ටෝපර් මැරේ අයිතු එක්ක මැරියා. ඉල් මාස්ටර් ගහන්නේ නේ උපරියා. පස්සක් මරන පස්සේදී කවුද කතා කරේ? නඩු ගන්න රෝමේ පිටේ මිනිහෙක් කොහමද ඉඳලා ඇතුලේ මැරුණේ කියලා. යුවන්ගේ සිස්නායක සිවිල් මාස්ටර්ලාගේ සිස්නායක නැතිලා කිව්වා. නඩු කාර තුමානේ ඒ මැරලා තියෙන්නේ මගේ යාළුවේ. ඉතින් නඩු කාර තුමාගේ අහුව කොහමද යාළුවා මේක ඇතුලට ආවේ කොහොමද? මම යා එක්කව. මොකද එක්කව? ඒක කොහොමද? අහහ. මෙතර කල අපි ඉතින් විශ්වවිද්‍යාලේ කලණිය විශ්වවිද්‍යාලේ කියන්නේ දරුවන්ගේ අස්පාදන ශිල්පදින තරක් කියලා. මෙන්න මේ ගියාර්ගේ පාලනයට කිල්ලගේ පාලනයට කලණිය විශ්වවිද්‍යාලේ කියන කේබුන හෝටලයක්. හරි මියා මරුණට පස්සේ අවමගුල්. අවමගුලට කවුද ගියේ? මේ පස්තරෙන් ජනාධිපති මන්ත්‍රීට ගියපු ජනාධිපති උතුමාණන් වහන්සේ ඉල්ලාදෝන් කබා දාගෙන මෙන්න මරයාගේ අවමගුලට ගියා. ඊළ මොකක්ද කිව්වේ? මේ මැරිලා තියන්නේ ජාතික වීරයෙක් කො බුදු අම්මේ. ඇරේ කුලියට මිනිහ මරන්න කියපු මැරේ දිස්සෙන් මරන්න කියලා දිස්සෙන්ගෙන්
මැරුම් කෑම තමුන්නාන්තරගේ දරුවෝ මරන්න කියලා තමුන්නාන්තරගේ දරුවන්ගේ මැරුම් කෑම වෙන්න උන් ජාතික විවේක මම තමුන්නාන්තර ගැන මේ මිනිස්සු කරපු අපරාධ ඒවට දෙන්නේ මම තමුන්නාන්තර ගැන අහන තවදුරටත් හරි ඊට පස්සේ 10 මාසයකට මගේ සිල් මාත්‍යලා ඇවිල්ලා මොනවද ඡන්ද ඉල්ලන්නේ ආයි කියලා ඇවිල්ලා මොනවද ඡන්ද ඉල්ලන්නේ ආයි දැන් රක්ෂා ප්‍රසන්නද ඉන්නේ දෙකටද ආයෙත් පහ දුන්නා අපි අල්ලන් ලයිට් කරෝකකට ගහන් ඉඳලා සිල් මාත්‍යලා ඒ රක්ෂා ප්‍රසන්නන්නේ බයි පාස් අල්ලන් කියලා ඉතින් දෙයනේ හය අවුත් තිබුණා මාදා මොකද දෙන්නේ හය අවුත් බැරිවන ආයි හය අවුත් කරගෙන මලකට යා වඩනේ බාධානෝ කියනක අපි පාත්තන්නේ බෑ හිජාර. බයදා වන් කියලා කොප කළා කියද? නෑ. පහල දාවි නෑ ඊයද? දැන් ආයි හය අවුස්සන්න කොට. අනා තමුනා අතර. නෑ කියන දෙයක් නෑ කරන්න දෙයක් නෑ කරන්න බෑ. අන්න බය වෙලා කලබලයි. හරි උතුරේ යන ආර්ථික ප්‍රශ්න නේ අනිත් ප්‍රශ්න ජාතික ප්‍රශ්න. උතුරේ යන ඊල මක් කියලා නා. කාරණා වෙරි තියනවා. පොලිස් නිලධාරීන් අමුදාවේ කාර් බැංකුව කඩනවා. හරි මේ ආන්ද්‍ර බලය දීල තියන හයෙන් පහක් තාවක් කයිලා මේ ගහත්තක් තාවක් අපි දැන් මේකේ මොනකේ ඉලක්කයයි එයි තවත්න්නේ පාවක විතරක්නේ පාස්නක ඉතින් පුළුවන් නම් දෙයනේ විතරක් තිබුණා දැන් ආයි කරත් දෙන්න මොකටද ඉන්නේ වැඩක් නැහැ තවුනාන්තරක මේ වස්ති අනේ තමයි මම මේ රට හදන්න පුළුවන් මේ රටේ ජනතාව කාලා කන්නේ නැහැ දුක් විඳින ඕන මිනිස්සු ටිකක් නෙමෙයි මේ රටේ ජනතාව සප සම්පත ජීවත් වෙන්න පුළුවන් මිනිස්සු මේ රටේ තම අලුත් පානයක් ඇති කරන්න ඕන අලුත් නායකත්වයක් හදන්න ඕන. අනේ සදා අපි තමුන්නාන්තරගේ සහයෝගය ඉල්ලන මෙරට හදන්න. අපට වතාවක් දීලා බලන්න කියලා අපි තමුන්නාන්තර කරන්නේ. ඒ වතාවක් අපිට දීලා බලන්න. ඒ වතාව. සහෝදරයා. තමුන්නාන්තරට මේක තේරි. අපි නොකියි. දෙනි අපි කියමු. හරි අපි දැන්. යා ජවර්ත නැග අපි යෝගේ බාරගත්තා. ඩිස්ත්‍රික් කමිටු 4ම අපි අපේක්ෂක ඉදිරිපත් කරා. මේ මහත්තයා 18 මාසෙන් පස්සේ අපි එනවා හෙට විරුද්ධව. අපි දානවා මෙහෙ. ලයිස්ත්‍ය මණ්ඩලය 7යි තෝරන්නේ 7ක්ම තෝරන්න කියලා අපි දානවා. දිස්ත්‍රික් කමිටු 4ම දානවා. යාර් පාස්තන ජනාධිපති අපේක්ෂකයෙකුත් අපි දානවා. දාලා අපි කෝටියක් නිර්ණය කරන දුක් විඳින පරිකම් කර කර තාවකෙන් ඉල්ලනවා. තමන්ගේ පන්ති ආණ්ඩුව ඉතිහාසයේ පළවෙනිම තාවට පිටව ගන්න. තමන්ගේ ඕමනා ඉස්සරහන් ඉච්ඡ කරන ආණ්ඩුව. ඒ රටේ ප්‍රශ්න විසඳන්න පුළුවන් ආණ්ඩුවක් පිටව ගන්න. අපට බලය දෙන්න අපට සහයෝගය දෙන්න කියලා අපි උගත් තරුණය රාජ්‍යවලින් තොට දාපු කම්කරු පන්ති නායකයෝ ගොවි නායකයෝ අධ්‍යාපන ජවාරම් කාර්යෝ අපි හොර මුකි කාර්යෝ කළු කඩ කාර්යෝ දාන්නේ නැහැ අපි කොටන් මුදලල්ල ගංග හුදල්ල දාන්නේ නැහැ අපි දාන්නේ මේ රට හදන්න පුළුවන් දැනුමක් කියන අවබෝධයක් කියන තමුන්නාන්තර අතරින් ආපු තමුන්නාන්තරගේ දරුව උගත් අය මේ රට ආදරයක් කියන අය මේ රට වෙනින් පරිත්‍යාගයක් කරන සූදානම් අය පරිත්‍යාග කරලා තමංගලේ කඳුරු සාදිය වගුරවල ඔප්පු කරන පියන මිනිස්සු අවංක මිනිස්සු අපි දාන අල්ලක් තමයි ඇති මිනිස්සු අදා ගහන්නේ නැති මිනිස්සු කොමිස්සන්නේ නැති මිනිස්සු ඒ ගැන ජීවිතේ සාතිකයක් ඇති කරලා පියන මිනිස්සු අපි දාන කාලක් තමු කාන්සල කියන අපට බලය දෙන්න අපට විරුද්ධ හුඟාක් මඩ ගහන ලෑස්ති ධනපති පත්‍ර සේරම එක්ක හුඟ උපාලි විජේවර්ධන කියනවලු ලයින් සතරම් මුදලි කියනවලු ගාමිණි ස්ථානායක කියනවලු බුදු අමේ ජීවිත කරගෙනට මුහුණ දෙන්න ඕන දැන් ධනපති පන්සලේ එක්ක හුඟ කරන්න ඕන එක්ක හුඟ නම නෑ එක්ක හුඟ යල්ලා එක්ක හුඟ කරපල්ල අපි අපේ පන්සලේ නිරතය පන්සලේ එක්ක හුඟ කරනවා අපි එක් කරගෙන කියලා කියනවා කරනවා නෑ කරවත් කරන කාටවත් බෑ දැන් හරි ඔක දැකලා කියනවලු රාජික ආණ්ඩුව හදන්න ඕන දවස පත්‍ර කාර්ය හැම කියනවලු යාස්තින අපිට අවලාද තාකින සේරම ගහනයි කියලා ලලිත ප්‍රපොලේ එම්බී රත්නායක සහෝදරත් එක්ක ඔලෝ පෙපා වක්තෙන් ඉච්චේ ක්‍රේංගලක් ඒ සමහර හම්බෙයි තමයි කළු උඹලට කරන්න දෙන්නේ අපි ගන්න තියන තේරම ගහනවා තමයි ලලිතාප උඹලයි ජයලි කියන අපි දාන්න උඹලයි ජයලි වලට අපි බය නැහැ උඹලයි ජයලි හරි බණ්ඩාර නායක වුණා අපි ඇටි කරන්න ගියා රට වෙලා කියන දේ උඹල පාඩම් කියන ගල නැත්නම් අපිට කරන්න දෙයක් නැහැ දැන් අපි බක්ස පිළිගන්න කියලා අපි ඉල්ලලා තියෙනවා රටේ නැති පක්ෂ පිළියම් තියෙනවා තොණ්ඩමන්ගේ පක්ෂේ කොහෙ කියන පක්ෂයක් දෙක වෘත්තය සමජයක් විතරයි රටේ නැහැ ඒක වරහන් දාලා වරහන් ඇතුලේ එළියන දේශපාලනන්ත කියලා පිළිගන්න එම්ඊපීට මිලිටරියට මැරුණා ඒක එම්ඊපීකට අර ඌරියක් කරුමක් කියන්නේ මගේ එක්කෙනාගේ පක්ෂේ ඒ පක්ෂේ පිළියරගෙන ඒකට ලකුණකුත් තියෙනවා අවදි යන්න ඕනේ රේඩියෝ කතා ටෙලිවිෂන් කතා ඒ පක්ෂෙන් තරණ උගන්න මිනිස්සුන ඒ පක්ෂේ කොහෙවත් නැහැ
දැන් ඒගොල්ලන්ගේ සඳ ලකුණ කිරිමට අතහම් ගුණේ නැත්තම් බද්දට දෙන්න. ලකුණු බද්දට දෙන්න බක්ක පිළියම්. දැන් මෛත්‍රීලට හම්බ වුණ නැත්තම් අත යතුර සම සමාජ පක්ෂේ බද්දට දෙන්න ලෑස්ති කොට. කොමනිස් පක්ෂේ තරුවක් බද්දට දෙන්න දෙනවා බද්දට ගන්න ගැනුම් කාරය එක්කත් නැදේ. අපි එහෙම නෙමෙයි. අපි ආයිති අපි තමයි එකම පක්ෂේ. ඉරිගත්ත නැතුව අයිතිවාසිකම් නැතුව දෙවිස්සල ඡන්දයක් දිනවා. දෙනල්ල දැන් අයිතිවාසිකම් මේකුල කියලා යපිලම්. දැන් මොකද කරන්නේ කවුරු හරි ගොබෝ මේ සමරට ආවා කියලා ගන්නවා කියලා යන්නේ මාළු නම මොකටද දන්නේ. දැන් එච්චන කියව දැම්ම නෑලු හිමීටලුවා හිමී. ඡන්ද කිට්ටු කරන කියන්න වෙන්නේ නැති නෑ දෙන්නේ නෑ කියලා. බලමු. දැන් වාර්තා ප්‍රජාතන්ත්‍රවාදී කියන කතා කරමු. මට යාගේ සටන් ගැන බැලුවම දැන් පේන එක දෙයක් ඇයි. දැන් විරුද්ධවාදීන්ට මූණ දෙන්න බැලුවා නීති හදනු නීති නීති. නීතියෙන් නෙවෙයි විරුද්ධවාදීන්ට මූණ දෙන්න දේශපාලනවා. අපි යාරලට මූණ දෙන්නේ සිරිමාට මූණ දෙන්නේ දේ සමාරණමයි. ඒගොල්ලන්ට ඒක බෑත්ම ශක්තියක් නෑ. එයාගේ සත්තත් මොකක් වගේ සම්බුද්ධ චරිත පොතේ පුංචි කාලේ කියව කතාව. ඌරේ සිංහෙච්චික සටන් කරන්න ආවලු අසූචි නා. සිංහ ගණයි කියලා නාය අල්ලගෙන ගෝලු හරි රයි තුඹ දිනුම් පලයන්. අපි එහෙම කරයි කියලා නෑ නෑ. ඒ ජාතියේ සිංහෝ නෙවේ අපි. ඉර ටිකක් වෙනස් ජාතියේ සිංහයෝ අපි. මොකක්ද? අපි ඌර එනවා නම් ගමක දාන්න හොඳට දරාලා දාගෙන අසූචි. අපි කියන්නේ ඔබ දිනුම් නෙවෙයි. ඒ හලෝ ඉස්සෙල්ලා කියලා නාල හොදගෙන වරෙන් ගහ ගන්න කියලා. ඔව්. අපි ප්‍රජායක දෙන්නේ නැත්නම් අපි කමක් නෑ. මරව උසාවියටත් මම කියන අපි යනවා උසාවියට ජනතා හිටි බෙරමු. අඩු කාලෙකින් අපිට ආන තියෙන ප්‍රශ්නයක්. ඒ පක්ෂද යාම පිටරන් තියෙන ප්‍රධාන යුවන් විරෝධී පක්ෂය කියලා. එයාත් කරද්දන්න කොයි විදියට දැන් කියන්නේ. ඒගොල්ලෝ කියන්නේ කොහොමද කොයි විදියට ඒගොල්ලෝ කරද්දන්න ඕනේ කියලා. කමක් නෑ. එහෙම නැත්නම් දේශපාලනේ ආරේ ජයවර්ධන මහත්තයා සිවිල් මහත්තයා හිතාගෙන ඇති අපි මේ පරණ මොඩියෝ කියලා නෑ අපි මොඩියෝ නෙමෙයි අපි අතීතේ ජීවත් වෙන මිනිස්සු නෙමෙයි අපි වර්තමානයේ ජීවත් වෙන්නේ යා අපි මේ චිකිත් ගහගත්ත අපිට ගහ දෙකක් එක්ක ගාලක් කිරි කරලා ඕ පාගල පැත්තකට කරලා දාලා තියෙනවා අද උගෙඩියා බලබල ඉන්නවා නැත්නම් එහෙන් දැන් අලුතෙන් එකෙක් අපිට ගහන්න එනවනම් අපි ආරේ තාම බලාගෙන ඉන්නේ නෑ ඒ තරම් මොඩියෝ නෙමෙයි අපි පුළුවන් නම් ඌටත් කියලා මූට එකක් ගත්තවලා ඌ හැම්බක් කරවලා තමයි මූට අපි ගන්න යන්නේ. එහෙනම් අපි ගන්න කොහෙන්ද ඕන මොකටද කියලා. හරි අපේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් අපිට වටිනවා. ඒ අපි කාටවත් උදාරණ දෙන්නේ නැහැ දුන්නේ නැහැ. දුන්නේ නැතුව තමයි අපි දිවිහත් එක්ක හිරපත් ගන්න සූදානම් උනේ. එහෙනම් ඒව අතාරින්නේ නැහැ. දිවිල ඉඳන් එපා JVP එක උඹටම ඒ රැක්කීම් නොපේයි කියලා කවදාහක්. එහෙම ඉඳන් එපා කවදාහක්. හයි. ඔබට තියෙන අයිතිවාසිකම් තේරම එකක් අඩුවද මටත් තියෙනවා විජේදාසලක් තියෙනවා විජිතරක් තියෙනවා සාන්ත බණ්ඩාරකක් තියෙනවා ඔබ හිතන්නේ අපි ඒවා විකුණන්න කාරේ කියලා නෑ කවදාකවත් විකුණන්න ගන්න නැති මිනිස්සු තමයි අපි අයිතිවාසිකම් මම කියනවා රාජ්‍ය අනිත් නිලධාරීන්ට ඔව් ආණ්ඩු වෙනවා ආණ්ඩු යනවා අර පරංගි රටේ වෙච්ච දේ වෙන්න කියන්න එපා කියලා හයි පරංගි රටේ මිලිටරි ආණ්ඩුවක් ගහන්න දෙයක් පස්සේ ආණ්ඩුවක් කවුරුත් පනවා ආ පොලිසිය ලොක කෙලි කෙල කෙල හැජ මිනිසුන්ට විරුද්ධව හොඳ හොඳ ජාති එක තමයි හැමදාම තියෙන්නේ නෑ යාන්දෝ පෙරව හමුදායක ප්‍රගති සීලින් එක්ක අවුලා වාමාංශිකෙන්ගේ සහයෝගය අරගෙන ඒ කරලා මේ වපු හමුදා ජෙනරාල් තරුණ ජෙනරාල් වරේ මග මිත්‍රේ කරවාලෝද සර්බියා මං ඉස්පන් නගරෙට ගිය වෙලාවේ මං හම්බ වුණා යක් ගෙදරින් එයා තුමා වෙච්ච දෙයක් අපේ රටේ මර්ධනය ගැන කතා කරා ඔයාලා කරන්නේ හිටියයි කිව්වා ආණ්ඩුව වෙනස් කරා විතරයි අපි බලයට ආව විතරයි කිව්වා. අර නීති කඩාවු නිලධාරීන් තේරම දුවගෙන ඇවිල්ලා මෙහාගේ ඉන්නවායි කවුලු. අනේ අපේ ආරක්ෂාවට අපි හිරේක දාන මිනිස්සුන්ගෙන් බේරෙන්න බෑ කියලා. ඉරේන තියන්න එපා. නීතිය කාට සාධාරණ යුක්තිය. කාට අපිට තියෙනවා ප්‍රජාතන්ත්‍රවාදේ නම් ප්‍රජාතන්ත්‍රවාදීට කාට අයිතිය තියෙනවා. එක්කම නිලධාරීන් තියෙනවා. ඒක පාලකයන්ගේ නීති විරෝධී වැඩවලට හවුල් වෙලා තමන් අමාරු වෙනවද කියන එක බලාගන්න. අමදාම ජයරත බල කරන්න. අමදාම සිරේස් මේකේ විභාග කරලා ඉන්නේ නැහැ. අමදාම සිරේස් ඉස්සරහාම മന്ത്രി වෙලා ඉන්නේ නැහැ. ඉන්න මේකේ දුක් ඉන්න ජනතාව දැන්නේ නැහැ. එනික අපි කියනවා. മന്ത്രി තමයි කවුරු ආවත්, විභාගමති තමයි කවුරු ආවත්, ජනාධිපති කවුරු වුණත් රටේ නීති කියලා දෙයක් සාධාරණව තියෙන්න ඕනේ. ඒක කොයි ආණ්ඩුව යටතේ තියෙනවද? മന്ത്രിවරයෙක් වශයෙන් තෝරන්නේ. විභාගමතිවරයෙක් වශයෙන් තෝරන්නේ. එනික ආතත් අපි කියනවා ජාතක විමුක්ති පෙරමුණේ ආණ්ඩුවක් ආපු දාට නීති කඩවන හවුල් වෙන වැරදි වැඩවලට අවුල් ලක්
හරි. අපි තමනාසකින් ඉන්නනේ බලේ. බලේ නම් අපිට ඇයි කියන? අපි සම්මාන පුර ඇතිකම් ලැබපු අය නෙමෙයි. ප්‍රජායකින් අහිමි වෙච්ච මිනිස්සු නෙමෙයි. අපි ප්‍රජායකින් කියන. අපි මෙරටේ උපස්පති පුරාකින්. අපි තමනාසකින් බලේ ඉන්න තමනාසකින් විතරයි බලේ අපි පස් ගන්න පුරා. ඔබරන් අපේ ප්‍රතිපත්ති. අපි ලව මෙරට හදන්න පුරාන් කියලා විශ්වාසයක් තියෙනවනම් අපි බලයට පස් කරා. ඒකට කාටවත් බය වෙන්න බෑ. අපි සංවිධානවට බෙදෙන්න කිසි කෙනෙකුට බය වෙන්න බය ජනතාවට අයියා. පාලකයෝ හැමදාම ජනතාවට බයෙන් ඉන්නෝ. ජනතාව පාලකයන්ට බයෙන් ඉන්නෝ නෑ. ඒ ජනතාව අපේ සෙන්දුව තියන්නේ. අලියට මොකට බය වෙන්නේ? අලියා වැරදි වැඩ කරනවා නම් හැන්දෙන් දාලා අනත් ජනතාවට පාල කියලා පන්නන්න. ඒක කමනාසර බය ඉන්නේ අපි. විසානතක මන්ත්‍රීලට බය ඉන්න නේද? ඒගොල්ලෝ බලයට පත් කරන්නේ. ඒක බලයට පත් කරේ තමුන්නාස්සේ. අපි බලයට ආවා මේ තත්ත්වය නැස් කරන සංශෝධන. අලුතෙන් ජනරල් අලුත් සාමිකම් ලස්සනක් ජනරල් අපි කියන. මන්ත්‍රීලා බලනවා වගේම ආපහු කැඳවන්න ඕන නැත්තම් තමුන්නාස්සට බලය දෙනවා අපි. ඕන වෙලාවක ආයි පා කියලා වැඩි දෙනාගේ ඡන්දෙන් ආපහු කැඳවන්න. අපි හරි. එපා කියලා ආපහු කැඳවන්න බලය දෙනවා. ඒක අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තියෙන. අපි බය නැහැ. අපි නරක දේවල් කරන්නේ අපි හොඳ දේවල් විතරයි. අපි මේ දේශපාලන දාව UN කියන විරුද්ධව ශ්‍රී ලංකාවේ ගස්පක්ට කිව්වේ. අපි හම්බ කරගන්න ඕන නම් මේ පක්ෂා ගන්න මේ මාන්ත්‍රිය නෑ. අපි යනෝනේ සිවිල්ලයි පක්ෂට හම්බ කරන්න ඕන. අපි යනෝනේ සිවිල්ලයි පක්ෂට හම්බ කරන්න ඕන. මෙච්චර කතර වෙන්න ඕනේ නෑ. ඒකත් වෙනස් කරන් අපි ඇවිල්ලා තින්නේ. අපි කිසිම වෙලාවක අපි සමේක ධාරය යන්නේ නෑ. දැන්ස කවුරු හරි ඉතරනම් අපි බය කරන්න. බය කරලා යවන්න. බලලා යවන්න නෑ. පුළුවන් වෙන්නේ නෑ. අපි දන්නවා අපි මැරුවොත් එකාගේ තන ගන්න 10ක් අපි හදලා තියෙනවා හතර. දෙන්න මේ කරවත් තන දෙයක් හොරදා. කවුනාතරන් සාදෙන් අපි ඉන්න පුළුවන් නේ ඉන්න පුළුවන්. නමුත් එකක් ඉස්සාවේ තන ජනතා විමුක්ති පෙරමුණ නම් කවුනාතරන් ජය ගන්න හැක්කත් කියලා දෙනික ආතිකයි. සුකුරේ ඉඳලා අපි තම කාතරක්. එන්ට කවුදරක් තව. මට ආති කියලා කතා කරන්න යන්නේ නැහැ. හරි. අපි තම උන්හාන්තරට පරිවිදයක් ගෙනාව පක්ෂ වෙන්නේ. පක්ෂය හදලා තියෙනවා දැන් බලය අපිට ඊළඟ වතාවේ දෙන්න සූදානම් වෙන්න. අපි සංවිධාන වලට බැඳෙන්න. අපිත් එක ඉස්සරහට යන තීන්දුව කරන්න. අපි තාක්ෂණය බලන්නකෝ පාරක් දීලා. ආරකනම් බෙල්ලෙන් අලලා අර මහත්ම බලයකගේ පා කරලා ඉන්නකෝ ඔහමද මිනිහ කිව්වේ කියලා ඔට්ටුයි. ඊළඟට දැන් අපිට ඒගොල්ලෝ පරක් ගන්න අමාරු එකම එකක් තියෙනවා. මොකක්ද? ඒගොල්ලන්ට ජාවාරම් කාර සල්ලි කෝටි ගණන් දෙන අපිට එහෙම ඕන නැහැ ඡන්දෙ. ඒගොල්ලෝ සල්ලි කෝටි ගණන් වලින් කරන් දේවල් අපිට තාස් ගණන් වලින් කරන්නේ. අපි කර සුදු ටිකක් සල්ලි යනවා. දැන් අපි තීන්දුව කරලා තියෙනවා 125කම ඇතිවරණ අර මුද්‍රා දැන් ඉක්කව කරන රටේ තියෙනවා. මිනරේ ඇති මෙරණ 19000ක් ගෙනල්ලා. අඬාරපුරේ අර පතර දාතුන 15000ක් ගෙනතුන මම සාකච්ඡා වුණ කිව්වලා තමයි. සතතරදායි අපි තොංගල මීඩියා පාරේ හදින් දැන් ඉස්සරහටම දකින්න. දැන් බලන්න. බස් තියනවා ඉතින්. නෑ බස් උගක් නෑ එකක් තියෙනවා. කාටද ජනතාව මුක්ති දෙරම. මොකද? විමුක්ති කණ්ඩායම යන රිසුස් බස් 13යි 7යි. ඒක පක්ෂි බස්. හරි. තෝනාතරදී මසල් වලින් අපි හොරකම් කරේ නෑ නේද? පක්ෂි ඉස්සරහට යනවා දකින්න. ඊළඟට මුද්‍රාලය 385000කට ගන්න තියෙනවා. අනේ නියමුව 75000 තන දිනපතා පත්‍රයක් අපි මේ අවුරුද්දේ පටන් ගන්න යනවා. එයි. අර සභාපති පත්‍ර වලට උත්තර දෙන්න. උත්තර දෙන්න අපි ගන්නවා දිනපතා පත්‍රය. රවුම් අවසාන වෙන ඉස්සර ගහනවා කියලා. ඒක තමයි ඒගොල්ලෝ පරස්සන අපි. පරස්සන විතරයි මේ රටේ ජනතාවට ඉස්සරහට ගෙනියන්න පුළුවන්. ජනතාවගේ අයිතිවත් සම්පහරක. එල්ස අපි තමුන් නාතර කියලා. අද ගෙදර හිට ඉස්සරේ නම්. අර හා කොනේ ඉඳලා ඉන්නයි. තමක් නැහැ. අපේට බක්කුඩි වලට වඩා ඒක ගෙනල්ල මේ වේදිකාව ඉස්සරහින් අපේ මැතිවරණ අරමුදලට වීලයක්. ඒක අපට ලොකු ධෛර්යයක්, ලොකු උනන්දු කිරීමක්, උද්‍යෝගයක් කිරීමක්. ඒක ඉතින් මේ සතේ නෑ. සතේවා කීයක් එක්ක වුණා රුපියල්. ගාහක් එක්ක වුණා රුපියල් 1000 තමුනාත්. මේ සතේ ගෙනල්ල බාර දීලා යන්න. ඉතිරණ වීර සහෝදරයයි, මහින්ද පත්‍රිණි සහෝදරයයි, කාන්ත බණ්ඩාර සහෝදරයයි, රාමනායක සහෝදරයයි මායි මේ ඉස්සරහයි. ඒ වයින් තමයි අපි ඉස්සරහට ගියේ. ඉස්සරහට යන්න පුළුවන්. අපි ඔප්පු කරලා දෙන්නවා. අපර තම ප්‍රතිපත්තිය සල්ලි දෙන්නේ නැහැ. අපේ ප්‍රතිපත්ති වලින් අවක එච්චර කෝරුස්ස. ඒ සල්ලි වලින් තම ප්‍රතිපත්තිය අපට සල්ලි දෙන්නේ නැහැ. අපි බලයට ඇවිල්ලා ඒගොල්ලන්ගේ දේවල් රාජ සම්පත් කරලා නැති කරලා ඒගොල්ලන්ගේ පුරා ගන්න කියලා ගන්න. ඒ නිසා අපි තමුන්නාන්සලගෙන් කියන්නේ. තමුන්නාන්සල කිරනම විසඳන්න. ඒක තමුන්නාන්සලගේ අතට ගන්න. තමුන්නාන්සල ක්‍රියාත්මක කරනවා. කවුරු හරි මොන පක්ෂරි ඉඳපු එකමක් නැහැ. අපේ පක්ෂක සපේකින් ආධාර කරන එක වටිනවායි කියලා. සත පාකින් ආදර කරන කවස් නැහැ කියලා හිතන අය සේරම මේ රැස්වීම අවසානයේ අවසානයේ දැන් පැති දෙන්න. ඕන පැත්තකින් ලනු බලවලා එන්න. තාමත් නැහැ ඕන පැත්තකින් ඕන විදියකට එන්න. ඉල්ලීම කරමින් මං අතර තවුන්නාන්තරකින් සමු ගන්නවා. මේ ප්‍රදේශවාසී දුක් විඳින ජනතාවගෙන්
ගොවි කම්කරු ජනතාවගෙන් වැය හැදින්දගත් ජනතාවගෙන් සාජින්දය මන්දපෝෂණය පෙරන ජනතාවගෙන් අයිතිවාසිකම් අභිමි කරමු ලැබූ ජනතාවගෙන් තුන්වැනි පන්තියේ පුරවැසියන් බවට පත් කරමු ලැබූ ජනතාවගෙන් අවශ්‍ය ස්ථාපිත ආණ්ඩුවට පිසින් ජීවත් ශ්‍රී ලංකා ආණ්ඩු ප්‍රවචන ලැබූ ජනතාවගෙන් මම අතර සමු ගන්නවා අපේ සැකේ යන්දකාර දුෂ්කර කාල පරිච්ඡේදයේදී යාපනේ ඕලන්ත බලකොටුවේ ඉඳගේ ඇතුලේ දස් මදින ලැබිච්ච අඟුරු කෑල්ලකින් විස්තියලියාවෝ මේ කයිපද හතයි මේ ප්‍රදේශවාසී දුක් කිඳර ජනතාවට උණුසුම් විප්ලවීය ආයාචනයක් කරමු. කුසට සාගිනි හදට සෝගිනි ඉනට වැර හැලි කැබලියෙල්ලා සතුට තනසුම අහිමි කරලු අඳුර දිනු කාලේ ගිහිල්ලා නොසිතන හැරි මැරි සතුරු කායට වකුටු වියට පය හතුල්ලා නැගිට බල්ලා නැගිට බල්ලා.